ආවෘතය ගැන මගේ විශේෂ ගෞරවයක් තියෙනවා. ආවෘතය කියන්නේ විශේෂම පෙරදිග අවුරුදු දහස් ගණනක් තිස්සේ තිබිච්ච පිළිගත් ක්‍රමවේදයක්. නමුත් මේ ආයුර්වේද ක්‍රමවේදය සහ බටහිර වෛද්‍යවරුන් අනුගමනය කරන ඇලෝපතික් කියලා පුදුවේ හඳුන්වන මේ ක්‍රමවේදයන් දෙක අතර මූලික වෙනසක් තියෙන සංකල්පයේ වෙනසක්. එතකොට මේ සංකල්පයේ වෙනස අපි තේරුම් ගන්න එක ඉතාමත් වැදගත්. මේ සංජී මේ සුදර්ශන පැණිය කියලා කියන මේ ආයුර්වේද ඖෂධයේ ආයුර්වේද ගුණයක් තියෙනවා කියන ගැන මට ඒ ගැන යම්කිසි මතයක් ප්‍රකාශ කරන්න බෑ. ප්‍රධාන වශයෙන්ම මම ආයුර්වේද වෛද්‍යවරයෙක් නොවන නිසා. ගැටලුව තමයි මෙම ආයුර්වේද ඖෂධය බටහිර වෛද්‍ය ක්‍රමයේ අනුගමනය කරන රෝහල්වල බාහිත්‍ය සඳහා ගැනීමට යෝජනාවක් හෝ අදහසක් හෝ මතයක් හෝ පළවෙලා තියෙනවා. දැන් මේ ගැන මට කියන්න තියෙන්නේ මෙච්චරයි. බටහිර වෛද්‍ය ක්‍රමයේ පුහුණු වෙච්ච වෛද්‍යවරු භාවිතා කරන ඖෂධ වලට නියමිත ක්‍රමවේදයක් තියෙනවා මේ ඖෂධ භාවිතාව පිළිබඳ. දැන් එතකොට ඒ ක්‍රමවේදය තමයි බටහිර වෛද්‍යවරයෙකුට තමන්ගේ රෝග තුන්ඩුවක ප්‍රිස්ක්‍රිප්ෂන් කියලා අපි කියනවා. ඒක ලියන්න පුළුවන් රෙජිස්ටර්ඩ් ඩ්‍රග් එකක් පමණයි. ලියාපදිංචි කරන ඖෂධයක්. දැන් ලංකාවේ දැනට තියෙනවා ඖෂධ නියාමන අධිකාරිය. ඒ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වූ ඖෂධයක් පමණයි බටහිර වෛද්‍යවරයෙකුට ලියන්න පුළුවන්. එසේ නොමැති ඖෂධයක් ලිවීම නීති විරෝධී. එසේ නොමැති ඖෂධයක් බටහිර වෛද්‍යවරයෙක් විසින් රෝගියට පාවිච්චි කිරීමට කිහිම හෝ තමන් සතුව හෝ තබා ගැනීම පවා නීති විරෝධී කරුණක්. එතකොට මේ බටහිර ඖෂධ ලියාපදිංචි කරන ක්‍රමවේදයක් තියෙනවා. මම කියන්නේ නෑ මේ ක්‍රමවේදයෙන් පිට තියෙන යම්කිසි ඖෂධවල ඖෂධමය ගුණයක් නෑ කියලා. නමුත් බටහිර ක්‍රමයට ඖෂධ ලියාපදිංචි කරන ක්‍රමයක් තියෙනවා. ඒක අලුත්ම ඖෂධයක් නම් මේ මෙතන සඳහන් වෙන මෙම පැණිය ඇත්ත වශයෙන්ම අලුත්ම ඖෂධයක් කියලා කියන්න පුළුවන්. මොකද බටහිර වෛද්‍ය විද්‍යාවේ මෙම ඖෂධය භාවිතා කරලා නැහැ. එතකොට මේකට ඩ්‍රග් ට්‍රයල් කියලා එකක් කරන්න. මේ ඩ්‍රග් ට්‍රයල් කියන එක ඒක ඉතාමත් කෙටි කාලෙකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මෙය ස්තර කීපයකින් විවිධ අවස්ථා ගන්නකින් කරන දෙයක්. ඒ කරලා අවසාන වෙලා මෙය ලියාපදිංචි සඳහා යවන්න ඕන මෙම ඖෂධයේ එතකොට මෙන්න මේ ගුණාංග තියෙන්න ඕන. පළමුවෙනිම මෙම යම්කිසි රෝගයක් සඳහා මෙම ඖෂධය භාවිතා කරනවා නම් ඒ කරන ලද පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියෙන්න ඕනේ එම ඖෂධය එම රෝගය සඳහා පාවිච්චි කළ හැකි. ඒ නිසා යහපත් ප්‍රතිඵල එනවායි. දෙවෙනි කරුණ තමයි අතුරු ආබාධ ඇති වෙන්නේ නැහැ කියන එක ගැනත් සහතිකයක් ඇති වෙන්න ඕන. ඊළඟට දීර්ඝ කාලීන පාවිච්චි කිරීමේදී යම් කිසි ආකාරයෙන් අතුරු ආබාධ ඇති වෙන්නේ නැහැ කියන තියෙන. එතකොට දැන් මේ වගේ කරුණු සලකලා බලලා තමයි එම ඖෂධයට ලියාපදිංචි ලබා දෙන්නේ. දැන් ලංකාවේ මෙම පර්යේෂණයක් කළා නම් එසේනම් මේ කරුණ සම්පූර්ණයෙන්ම සිද්ධ කරගන්න නිත්තේ ලංකාවේ ඖෂධ නියාමන අධිකාරිය. පිට රටක ඉඳලා ලංකාවට ගෙන ඖෂධයකදී සිදුවන්නේ ඒ රටවල ඖෂධ නියාමන අධිකාරිය විසින් එම ඖෂධයන් එසේ ලියාපදිංචි කරන තියෙනවා. ඒ ඖෂධයන් ලියාපදිංචි කිරීමේ ලියකියවිලි ලංකාවේදී නැවත වතාවක් ඖෂධ නියාමන අධිකාරියෙන් බලනවා. ඒ වගේම ඒ වයේ තියෙන ගුණ අගුණ නැවතත් සමහර විට රසායන පරීක්ෂණ වලට යොමු කරලත් බලනවා. ඉතින් මේ වගේ යම්කිසි ක්‍රමවේදයක් අනුගමනය කරලා තමයි මේ දේ කරන්නේ. ඉතින් එහෙම නොමැති ඖෂධයක් බටහිර වෛද්‍ය විද්‍යාව ක්‍රියාත්මක වන රෝහලක පාවිච්චි කිරීම නීති විරෝධී වෙනවා. මේක තමයි පළවෙනිම කරුණ. දෙවෙනි කරුණ තමයි බටහිර වෛද්‍ය විද්‍යාව හදාරපු ඒ සඳහා පුහුණුව ලැබපු වෛද්‍යවරයෙකුට නීතිමය තහංචියක් ආචාර ධර්මීය තහංචියක් පනවලා තියෙනවා වෛද්‍ය සභාව. මේ ලංකාවේ වෛද්‍ය සභාව පමණයි, ලෝකේ හැම වෛද්‍ය සමාජයකම පනවලා තියෙන තහංචියක්. ඒ තමයි තමන් පුහුණු වෙච්ච ශාස්ත්‍රයෙන් පිට දෙයක් රෝගීන්ගේ රෝගින් සුව කිරීම සඳහා පාවිච්චි කිරීම තහනම්. මේක ඔබ කැමැති හෝ අකමැති වෙන්න පුළුවන්. නමුත් මෙන්න මේකයි හේතුව. ඒකට වෛද්‍ය විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන අය නියත වෙන්නේ වෘත්තියක ප්‍රොෆෙෂන් කියලා කියන ප්‍රොෆෙෂන් එකක් කියන එකක් රැකියාවකට වඩා වෙනස්.
ඒ ප්‍රොෆෙෂන් එකේ වෘත්තීය ආචාර ධර්ම තියෙනවා. ඒ ආචාර ධර්ම ආරක්ෂා කරන ආයතන තියෙනවා. මේ ආයතන වලින් යම් කිසි ආචාර ධර්ම පද්ධතියන් පනවල තියෙනවා. වෛද්‍ය වෘත්තියට පමණක් නෙවෙයි ඉංජිනේරු වෘත්තියට ඒවා ආචාර ධර්ම ගණකාධිකාරී වෘත්තිය ඒවා කීවට ආචාර ධර්ම පනවල තියෙනවා. එතන දැන් මෙතනදී මම මේ කියන කරුණ විශේෂයෙන්ම ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ මේ මෙන්න මේ ග්‍රන්ථයේ මේකේ තියෙනවා සීරියස් ප්‍රොෆෙෂනල් මිස්කන්ඩක්ට් කියන ගණිත වැටෙනවා. ඒ සීරියස් ප්‍රොෆෙෂනල් මිස්කන්ඩක්ට් ගණයට වැටෙන මෙන්න මේ කරුණ මම කියවන්නම්. මේ පුතේ තියෙනවා a question of serious professional misconduct may also arise from complaint or information about the conduct of a doctor which suggests that the welfare of the patient has been endangered by a doctor persisting in unsupervised practice of a branch of medicine without having මෙන්න මේක තමයි වැදගත් වෙන්නේ appropriate knowledge and skill or having acquired experience which is necessary. එතකොට මෙතනදී සඳහන් වෙනවා දැනුම පුහුණුව එසේ නැත්නම් පළපුරුද්ද මේ තුනම තියෙන්න ඕන යම් කිසි දෙයක් කරනවා. එතකොට පටහිර වෛද්‍ය විද්‍යාවේ නියත වෙන වෛද්‍යවරුන්ට ආයුර්වේද ඖෂධ පිළිබඳ දැනුමක් හෝ ඒ පිළිබඳව ක්‍රියා කරලා එයින් ලැබපු අත්දැකීමක් හෝ නැහැ. එතකොට මෙතනදී මේක සීරියස් ප්‍රොෆෙෂනල් මිස්කන්ඩක්ට් ගණයට වැටෙනවා. එතකොට මේක ප්‍රශ්නේ තියෙන්නේ එසේ යමක් අපි යෙදුනොත් එහෙම එය අපගේ ලිව්‍යාපදිංචිය නැති කරන තරම් බරපතල වරදක් වෙනවා. ඒක තමයි මේ සීරියස් ප්‍රොෆෙෂනල් මිස්කන්ඩක්ට් කියලා කියන්නේ. දැන් මෙතනදී අත්ත වශයෙන්ම මම මේ ඖෂධයේ ගුණාගුණ ගැන නෙමෙයි කියන්නේ. ආයුර්වේදය හොඳද නරකද කියලා කියන්නේ නැහැ. මම ආයුර්වේදය කියන එක ඉතාමත් වැදගත් වැදගත් ශ්‍රේෂ්ඨයක් වැදගත් वैद्य श्रेष्ठ कियला मम पिलिगन्न केनेक एवगेम आयुर्वेदे औषधमय पत्तट वडा विशेष जीवन दर्शनयक् तियेनवा अपे रटवल क्रियात्मक एकत इतामत्म वेदगत्तयक् आयुर्वेदे अगेय मम आगवत्वशम अगेय करनवा एतकोट मेम औषधे आयुर्वेद वैद्यवरुन विसिन आयुर्वेद रोहल वल पाविच्चि किरीम पिलिबंद किसिम गटलुवक् नै नमुत मेम औषधय बटहिर वैद्य विद्या हदारपु वैद्यवरुन विसिन बटहीर वैद्य क्रम अनुगमन एक रोहल पावच्य क्रीम पिलिबंधव नीति में गट्वक्ति मेतने ऐ मेक अप कथा कलयुत्ते मेक मेक करण क्रम आगती है ये कियन पनीय एहम धीमे अवश्यता व्यक्ति वना ये अर मम के ट्रायल्स वर्ट ड्रग् ट्रायल्स वर्ट मुखला वाय गुणागुण विमर्शल बल औषध नियामन अधिकारी औषध खटियट एक लियापदी करलाट पशु बटीर वैद्य रुंडकी अंडपूल औषध नियामन अधिकारी अभी मेक सोयल बेलो मे किसी गटल वक्ना लियापंच एक पावचिकरा मेतन दिन प्रश्न कोरोना की रोग अत्यवश्यम मे मारत मसे वगैरह तमि लोके मेड औषध पा पटंगे हेटी कालेक्तुल तवम हरी हेटी औषधिया क्लियापंचने यम यम मतवाद अंतन यम यम अवस्था यम यम औषध सम्मत गुणाकल की नमू हेम हरिटम लोपुरा प्रचलित औषधिया मेट वागन नीबिंदी अपट मे मेक लुक बरपतल प्रश्न मुनोहरी मेकट दुदयट अन्कट हेतु तमें समहार औषधवली රෝගයට වඩා බරපතල ප්‍රශ්නයක් නැති වෙනවා. මම කියන්නේ මේ පැනින්නේ ඇතිනවා කියලා. නමුත් ඒ නිසා තමයි මේ විදිහේ ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ. මොකද අපට රෝගීන්ගේ ජීවිත අනුතරේ හෙලන්න බෑ. නොදන්නා දෙයක් ගැන නොදන්නා දෙයක් අපි ඒ රෝගීන්ට කියලා ඒ රෝගීන්ට බොන්න කියලා නොදන්නා දෙයක් යොමු කරන්න බෑ. මේ සමාහයට මේ මේක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. නමුත් නිසි ක්‍රමවේදය අනුගමනය කරලා නිසි නීති රීති අනුගමනය කරලා මෙය සිදු කළා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ක්‍රමවේදය අද දක්වා අනුගමනය කළ බවට අපිට පේන්නේ නැහැ. ඒ පසුපස ඇති දේ මොකක්ද කියලා මට ඇත්ත වශයෙන්ම හිතා ගන්න බෑ. එතනදී මම හිතන්නේ අප ඒ පුද්ගලයන් ගැන හොනට වඩා සිද්ධිය ගැන හොයන එක තමයි වැදගත් වෙන්නේ. මේ සිද්ධිය වැරද්ද තමයි වදකින්නේ. සංසිද්ධියේ පුද්ගලයෝ ගැන අපි මම හිතන්නේ කතා කරන එක සුදුසු නැහැ කියලා.